program එකට අපි පිටිකන්න ඕන ඔක්කොම. අපි අද අලුත් තැනක් කරන්න හදන්නේ අලුත් තැනක. අප බලමු මෙතන කියලා. මොකද වෙන්නේ? අද අපි හදන්නේ වැවුමාළු ඇඹුල්තියල් එකක්. ගමේ විදිහට ගමේ කෑමක් හදන්නේ. එන්න තියෙනවා වැවුමාළු අද අපි අරන් ඇවිල්ලා තියෙනවා වැවුමාළු. අප බලමු කොහොමද ඒක හදන්නේ. හරි එහෙනම් අපි බලමු අද මොනවද මේකට හදපිර හදන්න අවශ්‍ය වෙන ප්‍රවේට මොනවද කියලා බලමු. වැවුමාළු අවශ්‍ය වෙනවා වැවුමාළු අමරාගත්ත වැවුමාළු ටික තමතරව සුදු ලුණු ලුණු අමුමිරිස් කරපිංචා ගම්මිරිස් කුඩු කරගත්තු මිරිස් ඊපස්සේ කොරක පේස්ට් එකක් ඕන වෙනවා මිරිස් කුඩු and වැදගත්ත තුන පහ අපි බලමු කොහොමද මේක හදාගත්තේ කියලා මම ඔයාලට කියලා දෙන්නම් කොරක පේස්ට් එක ඒක හදාගන්න ඉස්සරවම කොරක අරගෙන හොඳට හොදන්න ඕන තුන් ටිකක් දාලා හොදලා ඉවරලා ඊට පස්සේ ඒක තම්බන්න ඕන සාමාන්‍යයෙන් පැක් දෙකක් තැම්බුවට පස්සේ ඊට පස්සේ ඒක පෙරලා අරගෙන හොදට බ්ලෙන්ඩ් කරගන්න ඕන ඒ බ්ලෙන්ඩ් කරගත්ත ගොරක පේස්ට් එක තමයි මෙතන තියෙන්නේ කොහොමද මාළුව කපාගන්නේ කියලා අතරම් පොඩි කෑලි වලට කපාගත්ත නම් තමයි ගොඩක් මේ අර පිෂඹුල් තියල්ලේ හොඳට වදින්නේ ඒක රහ ගොඩක් වැඩි එහෙම කපාගත්තාම ඒ බලමු කොහොමද කපාගන්නේ මේ වගේ මේ ගන්නට වගේ කැලරි කපා ගත්තා නම් මේක ටක් ගාල උරන අර මිශ්‍රණය අපි දාගන්න මිශ්‍රණය යදන්නේ ඇඹුල්තියල් එකට දාන්න පේස්ට් එක හදාගන්න අපිට ඉස්සරවම සුදු ලුණු අමුබිරිස් ලුණු කරපිංචා ඊට පස්සේ අපි මේක තලා ගන්න ඕන හොඳට ඕනනම් පුළුවන් මේක බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන් මේ තියෙන්නේ අඹරගත්ත ඉලාවට අඹරගත්ත මේ මේ අම්බ්‍රෝවි ටික ඊට පස්සේ අපි එකට දාන ගොරක පේස්ට් එක රහදාගත්ත දාලි වල හොඳට කලවම් කරනවා ඊට පස්සේ අපි එකට ලුණු සෝල් පැත් දාගන්නවා. කටින් කොලවම් කරලා. ඊපස්සේ අපි මැටි මුට්ටියක් අරගෙන අපිට කෙහෙල් කෝලයක් යටර දාගන්නවා. मालू टिक मालू टिक दागा ना मेरे दागा ना अभी हदागत तो मिश्रणी थी मिश्रणी मैं क्या तक आना दारी बन गई टिकन टिक मैं दाला
ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් හොදලා වතුර චුට්ටක් උඩින් දැම්ම මේක හොඳයි මොකද එතකොට මේකේ ඩ්‍රයි වෙන්නේ නැහැ තෙත ගතිය තියෙන නිසා හොඳට මේක මොස්චර් නෙවුරා ගන්නවා දැන් මාළු වලට දැන් සර් මේක පොඩ්ඩක් හොදලා වතුර පොඩ්ඩක් දාගන්න දැන්සේ තව තෙල් කොලයක් කරගෙන පොඩි මහන අපි මේක මේක තියනවා මේ පොඩු ගින්දරේ මේ ඉදෙන්න ඇඹුල්තියල් එක මේක දැන් ඉවරයි අපි ඊළඟට බලමු අපේ ඊළඟ එපිසෝඩ් එකෙන් ඇඹරැල්ලා කරියා.